අපි බෞද්ධයන් වෙන්න කර්ම කර්මඵල විශ්වාස කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළා සුඛ කාමයෙන් කෝ ගහපති ආයු කාමයෙන් කෝ ගහපති ආයු සංවත්තනිකා ප්‍රතිපදා ප්‍රතිපදිතබ්බා සැප කැමති නම් ආශ කැමති නම් වන්නේ කැමති නම් ඕන දෙයක් කැමති නෑ එපා කිව්වේ නෑ කාමයන් භුක්ති විඳින තහනම් කළෙත් නෑ කාමයන් භුක්ති විඳින එපා කිව්වෙත් නෑ ඕක අවශ්‍ය නම් මොකද කිව්වේ කර්ම රැස් කරන්න සුඛ සංවත්තනිකා ප්‍රතිපදා ප්‍රතිපදිතබ්බා ඒක හේතු වල කර්ම තියෙනවා ප්‍රතිපදාවක් තියෙනවා ආයුෂය කැමති නම් ආයුෂය ලබන්න හේතු වල ප්‍රතිපදාවක් තියෙනවා ඒ ප්‍රතිපදාව පුරන්න සැප කැමති නම් අනුන්ගේ සැපයට කවදාවත් ඊර්ෂ්‍යා කරන්නට එපා අනුන් සැප ලබන හැටි හොයන්න යන්න එපා ඒ කියන්නේ අසාධාරණ මහම්බලයන් කියලා සමහර කියන්නේ නෑ හැමතිස්සෙම හිතන්න ඒ අත්පත් මේ සැප ලබන්නේ ඒ අත්පත් කරන ලද කර්මානුරූපව නේද කියලා සම්මතකතාවය සිහි කරනකොටම ඊර්ෂ්‍යාව පැනගින්නේ නෑ ද්වේෂය පැනගින්නේ නෑ නිසා හැමතිස්සෙම හිතන්න ඕනෝන්ගේ කර්මයි ඕනෝන් භුක්ති විඳින්නේ එයා කර්මානුරූපව එයා සැප ලබනවා ඒ නිසා වැරදි විදිහට ලබන එක කියන්නේ එයාට අනුකම්පා කරන්න ඒක අපි ද්වේෂයක් ඇති කරගන්න දෙයක් නෙමෙයි ඒකත් ඒ පුද්ගලයා කරේ අපි අනුකම්පා සහගත විය යුතුයි යාගේ මෝහය නිසා යා විපතට වැටෙනවා මොකද ඒ තරක් තරම් ජෝති තම පරායන පුද්ගලයාගේ හිතේටයි වැටෙන්නේ ආලෝකයේ ඉඳලා අඳුරට යන පුද්ගලයා කියන්නේ යාකයි තින් ඇතුව ඉපදිලා වැඩ කරනවා තින් ටික නැති වෙලා අඳුරට යන විදිහට ඉතින් එයාට අනුකම්පා කරනවා මිසක් එයාත් එක්ක අපි කරහ ගන්න අයිතිය නෑ නිසා හැමතිස්සෙම සැප දෙන්න යමෙකුට දුකකට පත් වෙලා ඉන්නවා නම් ඒ දුකෙන් මුදවන්නට උත්සාහ ගන්න ඒකයි මෛත්‍රී කරුණා දෙකම නික්කම්ම සංකල්පනාවට වැටලා තියෙන එකයි සමන්ත තම අන්සින්ව යහපත සත්වයාට සුවය සලසන්නේ ඒ ආකාරයි කවදාවත් කෙනෙක්ගේ දුක දකින්නවා නම් ඒ දුකේ සතුට වෙන්න දෙපා ඔහොම වෙලා වදි කියන වෙලාවක් තියෙනවා නේ ඔහොම වෙලා වදි කියන වෙලාවක් තියෙනවා කවදාවත් ඒ වචනේ කියන්න එපා සතුටෙන්ද එහෙම දෙයක් වුණා හරි ඒ සතුරා කෙනෙක් අනුකම්පා කරන්න සතුරා කෙනෙක් අනුකම්පා කරන අතරක් නෙමෙයි ඔහුට පුළුවන් නම් උපකාරයක් වෙන්නද සතුරන් උපකාර කරනවට තමයි පරිස්සමෙන් උපකාර කරන උපකාර කරන්න එපා නෙමෙයි හැබැයි නුවණ මෙහෙවල උපකාර කරන නැත්නම් තමන්ට විපත එන්න පුළුවන් සමහර අය උපකාරය ලබනකම් මිතුරෙයි උපකාරය නැරඹුණාට පස්සේ සතුරු වෙනවා ජීවිතවල ලක්ෂණ ඒ කෙනාගේ පෞද්ගල ලක්ෂණ වල නිසා වටහා ගන්න ඕනේ සැප ලබන්නට සැප දෙන්න සැපය තහවුරු කරන්න අනිත් අය සැප ලැබෙනවා කොහොමද කෑම නැති ඇත්තන්ට කෑම දෙන්න සවන බ්‍රාහ්මණාදීන්ට සංග්‍රහ කරන්න බුදු පූජා පවත්වන්න සමාජ කියන්නේ සමාජ බ්‍රාහ්මණ දෙන්න ඕන නැහැ හිඟන්න අතර දෙන්නේ කියලා හරි ඒගොල්ලන් හිඟන්න අතර දීගන්න අරින්න ඒකට අපි මොනවක්වත් කියන්න යන්න ඕනේ නැහැ වාද කරන්න යන්නත් ඕනේ නැහැ අපේ දීමනාව අපි දෙන්න ලැබෙන කොටෙන්ට හරි දෙන්න කරුණාවෙන් මෛත්‍රියෙන් අනුකම්පාවෙන් දෙන්න ආපස්සට මොනවක්වත් ගන්න බලාගන්නේ නැතුව දීව උත්තරද කරන්නේ තමන්ගේ චිත්ත පාරිශුද්ධිය සඳහා නිර්වාණයට පිරිකර වශයෙන් විතරයි දීම පුරුදු කරන්නේ මොකක්වත් ගන්න බලාගෙන නෙමෙයි පින්වත්නි එදිනෙදා ජීවිතයේ හොඳක සිත දිහා බලමින් තරහ ගන්න නැතුව නපුරු සිතිවිලි නැතුව හිත හදන්න හැම කටයුත්තක දීම ඉවසීමෙන් යුක්තව කරුණා මෛත්‍රිය ආදී ප්‍රබල කරගනි. යමෙකුට යමක් කියනකොට දැනගන්න මම මේ තැනත්තාට අහිත පිණිස නෙමෙයි මේ කතා කරන්නේ මේ තැනත්තාට හිත පිණිසයි. මේ තැනත්තා කරේ ඊර්ෂ්‍යාවෙන් නෙමෙයි මේ කතා කරන්නේ මේ මුදිතාවෙන් කතා කරන්නේ. හදිස්සියෙන් අර ඒක විමසමින් ගන්න මොකක්ද වන්දේ කරන්නේ කරනකොට හිත පුරුදු වෙනවා ඒ කියන්නේ හිත භාවනාවේ වැඩෙනවා
මේ විදිහට පුහුණු කරගෙන යන ක්‍රියාව වචනය මේ විදිහට එදිනෙදා ජීවිතයේ පවත්නකොට මේ කර්මය ආචීර්ණ කර්මය වෙනවා. නිතර පුරුදු කරන කර්මය වෙනවා. ඒ ආචීර්ණ කර්මය ඒකාර්ථික ආසන්න කර්මයට එනවා. නිතර පුරුදු කරන එක නම් අවසාන වශයෙන් ආසන්නයට වෙන කර්මයක් වෙනවා. එතකොට මතක් වෙන්නේ මොකද්ද? මෛත්‍රිය, කරුණාව, මුදිතාව වගේ ධර්මය. මතක් වෙච්ච ගමන් ධ්‍යාන වෙන අවශ්‍ය නැහැ. අර මෛත්‍රී චේතෝ විමුක්තිය රූපාවචරපත් වෙයි කියනවා. ඉක්මනට එයා බ්‍රහ්මලෝකෙහි උපදිනවා. එදිනෙදා ජීවිතය පුහුණු කරන්නේ මෙත්තා, කරුණා, මුදිතා කියන මේ සතර බ්‍රහ්ම විහාර කියලා කිව්වේ ඒකයි. ධ්‍යානයම අවශ්‍ය නැහැ. අර අනිත් ධ්‍යානවල කියන ප්‍රථම ධ්‍යාන, ද්විතීයික ධ්‍යාන, තතිය ධ්‍යාන කියන එක අවශ්‍ය නැහැ. ඒ නිසා තමයි මේ ධ්‍යානවල කිව්වේ මෙත්තා චේතෝ විමුක්ති, කරුණා චේතෝ විමුක්ති, මුදිතා චේතෝ විමුක්ති, උපේක්ෂා චේතෝ විමුක්ති කියන අංශත් මෙත්තා ධමන කරුණා ධ්‍යාන කියලා කිව්වොත් නෙමෙයි. ඉතින් චේතෝ විමුක්තිය මෛත්‍රී චේතෝ විමුක්තිය කියලා කියන්නේ මෛත්‍රිය නිසා සිත ද්වේෂයෙන් යුදෙවුවා. ද්වේෂය අහක් කළා. ද්වේෂය අහක් කළා මෛත්‍රිය වැඩිම බ්‍රහ්ම විහාරය ශ්‍රේෂ්ඨ ප්‍රයත්නවා. එන්නත්නේ බුදුහාමුදුරුවෝ ඔය යසස ලබන ක්‍රමය මෙන්න මේ විදිහට දේශනා කළේ. කොහොමද? උත්ථානගතෝ සතිමතෝ සුචිකම් මනස නිසාම කාරිනෝ සංයතස්සච ධම්ම ජීවිනෝ අපමත්තස්ස යසෝමි වද්ධති. උත්ථානවතෝ උත්සාහවන්තවන්නට. ඒ කියන්නේ කර්මීවෙත් සූත්‍රයේ සක්කෝ කියලා කියපේක. උත්ථානවතෝ සතිමතෝ සිහියෙන් යුක්ත වන්නට. කොයි විදිහටද? සිහිය එක්ක තියෙන්නට ඕනේ සුචිකම් මස්ස පිරිසිදු ක්‍රියා ඇත්තෙක් වන්නට. කර්මීවෙත් සූත්‍රයේ උජුච සූජුච කියලා කිව්වේ ඒකයි පිරිසිදු ක්‍රියා ඇත්තෙක් වන්නට අවස්ථාවක්. නිසංග කාලෙන්නෝ සොයා බලා කටයුතු කිරීම පුරුදුවෙන්නට. සංයතස්සච ඇහැ කන් සිත කය වචන දෙක යන සංවර කරගන්න. ධම්ම ජීවිනෝ දැහැමින් පවතින්න ඒ අප්‍රමාදී කරත්තාට යසෝ විවදති යසස වැඩෙනවාය. කීර්තිය වැඩෙනවාය, ප්‍රසංසා වැඩෙනවාය කියලා කිව්වේ ඒකයි. බුදුහාමරගේ බුද්ධ වචනේ කිව්වද දැන් යසස සඳහා අර දෙවියන්ට මේ දෙවියන්ට ප්‍රාර්ථනා කරන්න, යාඥා කරන්න, පූජා කරන්න කියලා නෑ. බුදුහාමරගේ කෙලින්ම කිව්වේ මෙන්න ප්‍රතිපදාව තියෙනවා. මේ ප්‍රතිපදාව යන්නේ එතකොට ඔබට යසස තියෙනවා. ඒ තමයි කියන්නේ යස්සෝ යස කාමේනකෝ ගහපති යස සංවත්තනිකා ප්‍රතිපදා පටිපදිතබ්බා. යස කැමති නම් ගෘහපතිය, යස කැමති කරත්තා විසින් යස ලැබිය යුතු පුණ්‍ය ප්‍රතිපදාව තියෙනවා. ඒ ප්‍රතිපදාව කරන්නේ ඊගාට සක්කර කාමේනකෝ ගාපති සග්ග සංවර්ධනිකා ප්‍රතිපදාව පටිසම්පන්නිතබ්බ. ස්වර්ගයේ කැමති නම් ස්වර්ගගාමී මාර්ගය තියෙනවා. මොකද්ද? දාන, සීල, භාවනා මාර්ගය. ඒ දාන, සීල, භාවනා මාර්ගය පුරන්නේ ඒකයි ස්වර්ගගාමී මාර්ගය. ඒ මාර්ගයෙන් ඒව පුරන් නැතුව මොන විදියට යද්දත් පැතුවත් කවදාව ඒක සාර්ථක වෙන්නේ නැහැ. මේ කුසල් වඩනකොට ඇයි සාර්ථකත්වය ඇති වෙන්නේ කොහොමද? එංගත්නි කුසල් වඩනකොට සාර්ථකත්වය ඇති වෙන්නේ තමන්ගේ අකුසල ශක්තිය යටපත් වෙන්නේ. දැන් අපි කලින් පොඩ්ඩක් මතක් කරා මේ දිනවලට අපේ ජනක කර්ම ශක්තියක් පිළිබඳ. ඒ ජනක කර්ම ශක්තිය මම මතක් කළා ඒ වෙලාවේ 1000ක් ඉන්නවනම් 1000ගේ ජනක කර්ම ශක්තිය 1000ක් කියලා. ওই ජනක කර්ම ශක්තිය වල සමහර දෙනාට පරිසුදු තියෙනවා, සමහර දෙනාට කළු වැඩි, සමහර දෙනාට සුදු වැඩි, සමහර දෙනාගේ තනි සුදු කර්ම තියෙනවා, සමහර දෙනාට තනි කළු කර්ම තියෙනවා. එතකොට කළු සුදු දෙක මිශ්‍රණ එතනක් තාත සුවදුක් දෙක මිශ්‍රව ලැබෙනවා. සුවදුක් දෙක මිශ්‍රව ලැබෙන කර්ම තියෙනකොට මොකද කරන්න ඕනේ? සුව කර්මයෙන් උපස්තම්භක කර්මය රැස් කරන්න ඕනේ.
ජනක කර්මයේ ශක්තිය තියෙන්නේ සුවදු දෙකම ලබන්න. උපස්සම්බක කර්මයක් කියන්නේ උපස්සම්බක කියලා කියන්නේ සපෝට් එක දෙනවා. මොකක්ද සපෝට් එක දෙන්නේ? කුසල් වලට අකුසල් වලට. කුසල් වලට. කුසල් වලට සපෝට් එක දෙන්න නම් මොනවද කරන්න ඕනේ? කවදාවත් තණ්හාව වලට අකුසලයේ සපෝට් එකක් ඉන්නේ නෑ. තණ්හාව වැඩි වීම නිසා අකුසලයේ සපෝට් එකක් වෙනවා. නිසා කුසලිය තවත දුර්වල වෙනවා. එනිසා කුසල කර්ම කරන්න එතකොට අර කළු සුදුකේ තියෙච්ච සුදු ශක්තිය තව වර්ධනය වෙනවා. වර්ධනය වීමෙන් එතනකට දුර්වල වෙන්න යන ජනක කර්ම ශක්තිය රඳවන්නට පුළුවන්. ජනක කර්ම ශක්තිය හැමදාම එක වෙලාවකට පවතින්නේ නැහැ කියන විදිහට. ජනක කර්මය දුර්වල වෙනවා. ජනක කර්මය දුර්වල වෙනකොට තමයි අකුසල කර්ම ශක්තිය ඉදිරියට එන්නේ. ඉදිරියට ආවම උපපීඩක කර්ම වශයෙන් බලපාන තරංගයේ සැපයට පීඩාපවන. සැපයට පීඩාපවන වන්නේ උපපීඩක කර්ම තමයි. යාඥා කරනවා, ප්‍රාර්ථනා කරනවා, තෘෂ්ණාව යනවා ඔක්කොම උපපීඩක කර්ම. මොකද හේතුව තෘෂ්ණාව අනිත් කරන ලද කුසල ශක්තියද ජනක කර්ම ශක්තියද පීඩාපවන. පීඩාපවන මොකද වෙන්නේ? නොනිතර විරෝධ බාධක ඇති වෙනවා. ජන කර්ම ශක්තිය බලවත් කෙනාට ප්‍රශ්නයක් නැහැ. ඒක දැනගන්න. හැමෝටම වෙන්නේ නැහැ. දැන් අපිට ඔය සමහරකට දෙවියෝ බැඳගෙන ඉන්නවා සමහර. මොකක්වත් වෙන්නේ නැහැ. මොකද හේතුව? ජන කර්ම ශක්තිය බලයි. නමුත් ජන කර්ම ශක්තිය දුර්වල වෙගෙන යන වෙලාවට මේ වගේ දේවල් කරන එක තමයි හැමතිස්සෙම විපතේ. ඒක තමයි සමහරකට ඔය ගොවා වැඳලා ගිහින් එනකොට ඇක්සිඩන්ට් වෙලා වැරෙන්නේ. සර්වබස්තරලයේ දිගට ඇයි නේතුව ජනක කර්ම ශක්තිය දුර්වල වෙලා ඉන්න දාට අර තැන් වල යනකොට තවත් කුෂ්ණාවක් වර්ධනය වෙන්නේ ඒකද සම්පූර්ණයෙන්ම ජනක කර්ම ශක්තිය නැති කරගන්න පුළුවන්. ඒ විදිහට තමයි ජනක කර්ම ශක්තිය නැති කරන විදිහ කර්මයක් මෙතන කරගත්තොත් ඒකට කියන උපඝාතක කර්මය කියලා. ඒ කියන්නේ ඒවට කියනවා ජනක උපස්සම්බක උපපීඩක උපඝාතක කියලා හතර වර්ගයේ කර්ම කියනවා. දැන් පැහැදිලිද මේ කර්ම හතර? ජනක කර්ම ශක්තියේ ප්‍රතිසන්දිය දුන්නේ. ඒ ශක්තිමත් බව නිසා මෙලොව මන කෘෂ්ණාව වර්ධනය කළා. එයාට කිසිම හානියක් වෙන්නේ නැහැ. නමුත් ඒක ලෙස ප්‍රධාන හරිය අපිට මේ වගේ ප්‍රතිඵල ලැබෙනවා කියලා. ප්‍රතිඵල ඒක නෙමෙයි, ප්‍රතිඵල සතර කරනවා කුසල ශක්තියගේ මහිමය. අර කියපු විදිහට ජනක කර්ම ශක්තිය මිශ්‍ර එකක් නේ. කෘෂ්ණා වර්ධනය කරනකොට කලු කියන ලද අකුසල ශක්තිය ඉස්මතු වෙනවා. කුසල ශක්තිය යටපත් වෙනවා, උදාසීන බවට පත් වෙනවා. කුසල වඩනවා නම් උපස්සම්බක වශයෙන් කුසල ශක්තිය ඉස්මතු වෙලා ඒ කුසල ශක්තිය ඉස්මතු කිරීමේ හේතුවෙන් දුර්වල වීගෙන යන ජනක කර්ම ශක්තිය නැවත පාලනවත් කළ හැකියි. ඒකයි කියන්නේ අපල උපද්දව තියෙනකොට මාරක අපලෙහි මෙන්න තියනවා නම් ටිකක් කුසල් කරන්න. මාරක අපලය කියන්නේ මොකද්ද? ජනක කර්ම ශක්තියට පීඩා ගෙන දෙන ආස්කාර ඇවිල්ලා. ඒකද කරන්න තියෙන්නේ උපස්කම්බක කර්ම හැස් කරනවා. හැස් කරලා ජනක කර්ම ශක්තිය බලවත් කරනවා. බලවත් කරනවාම අරේ ආදේශ රකින්නද පුළුවන්කම ලැබෙනවා. සැප ලැබීමේදීත් එහෙමයි, අනිත්සුව ලබන්නේ එහෙමයි. ඊගාවට උපපීඩක කර්මය මේ නැවත මතක් කිරීමක් කරන්නේ. උපපීඩක කර්මය කියන්නේ ජනක කර්ම ශක්තිය කොහොම තිබුණාද? ජනක කර්ම ශක්තිය ප්‍රබලම එකක් නෙවෙයි නේද? හොඳටම ශක්තිමත් එකක් නෙවෙයි නේද? සාමාන්‍ය ජනක කර්ම ශක්තිය මෙලව තමන්ගේ හැසිරීම අනුව, මෙලව චරිතය අනුව, මෙලව කරන කර්මයන්ට අනුව ඒක අකුසල කර්මයන් නම් කරන්නේ අර කර්ම ශක්තිය, ජනක කර්ම ශක්තිය දුරවෙලා ගිහිල්ලා තමන්ට ඒකේ අයිති විපාක අනිසි විපාක ලැබෙනවා. ඊගාවට සමහර කර්ම තියෙනවා එයාගේ ජනක කර්ම ශක්තිය කොච්චර කොහොම වුණත් ඒ කර්ම ශක්තියේ හේතුවෙන් කරන සම්පූර්ණයෙන්ම ජනක කර්මය විනාශ කළා තමයි. ඒ අපිට ජනක කර්ම ශක්තිය විනාශ වූ අවස්ථාවක් තමයි අජාසත්ත.
අජාසත්තර ජනක කර්මය බලවත් වෙලා තිබුණා සෝවන් වෙනද මාර්ගඵලාධිකරණය කරද්ද ජනක කර්ම ශක්තියේ ශක්තිය තිබුණා. නමුත් අජාසත්තර තාත්තමරවට පසුව ගන්නේ ඒ ජනක කර්ම ශක්තිය සම්පූර්ණයි. මෙලව කොයි ආකාරයකින්වත් නැගා සිටවන්න බෑ. ඒ ශක්තිය සම්පූර්ණයෙන්ම නැති කළ ධර්මයක් ඝාතනය කළ ධර්මයක් එකයි උපග්‍රහකක ශක්තිය කියලා කිව්වේ. කොට මේ ක්‍රියා කිරීම වශයෙන් කර්මයේ සතරවැදෑරුම වෙන ආකාරයයි. ඊගාට පින්වත්නි විපාක දාන වශයෙන් දෙනවා. ගරුක කම්ම, ආසන්න කම්ම, ආචින්න කම්ම, කටත්තා කම්ම කියලා තවත් හතර වර්ගයක්. ගරුක කර්ම කියලා කියනකොට ගරුක කර්ම කියලා කියන්නේ ගරු කියන්නේ බර. කියන්නේ ඉතාම ප්‍රබල කර්ම ශක්තිය. ඒ හැමතිස්සෙම ජනක කර්මයේ වශයෙන් ඉදිරිපත් කරන කර්මය තමයි ඉස්සෙල්ලාම යමකට තියෙනවා නම් ගරුක කර්ම. ගරුක කර්මය ජනක කර්මයේ වශයෙන් ඉදිරියට එනවා. ඒ කියන්නේ ගරුක කර්මය කියලා කියන්නේ කුසල පක්ෂයේ තියෙනවා අකුසල පක්ෂයේ තියෙනවා. අකුසල පක්ෂයේ ගරුක කර්ම තමයි පංචාංගකාරයේ කර්මය නියත මිත්‍යා දෘෂ්ටිය. කවුරුහරි අතාරින්නෙම නැත්නම් මට මෙන්න පිට බාහිරින් කියනවා කියලා ඒ කියන්නේ නියත මිත්‍යා දෘෂ්ටියේ තමයි. ඒ නියත මිත්‍යා දෘෂ්ටිය වැසගෙන සිටීම නිසා ඒක ගරු කර්මය වෙනවා. ඒ හේතු කරගෙන ඉතරත් අය කාන්තෙන් මේ ඊළඟ භවයේ කොහෙද නිවේ. වෙනත් මේ ඒ නිසායි කිව්වේ නිවේ ඒ කාන්ත කරලා තියෙනවා හුඟක් දෙනාගේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ කිව්වේ මහණෙනි අර නියපොත්ත උඩට වැලි ටිකක් අරගෙන මහණෙනි මේ නියපිට තියෙන වැලි හා සමාන කෙලෙසක් මනුෂ්‍යත්වයෙන් සිතවලා නැවත මිනිසක් බවකට එන්නේ. මහා පොළවේ තියෙන වැලි හා සමාන කෙලෙසක් කොහෙද යන්නේ? නිරේත යන්නේ කියලා. එතකොට මහා පොළවේ වැලි හා සමාන කෙලෙසක් නිරේත යන්නේ කියලා කිව්වනම් ඒ කියන්නේ බොහෝ දෙනාගේ ගරුක කර්මය නියත මිත්‍යා දෘෂ්ටිය වෙලා තියෙනවා. අම්මා මරලත් නැහැ, තාත්තා මරලත් නැහැ, බුදුන්ගේ ඇඟේ රහතුනේ, බුදුන්ගේ ඇඟේ ලේඛනවල නැතුව ඇති, රහතුන් මරලා නැතුව ඇති, සංඝ ભેදේ කරලා නැතුව ඇති, මේ පහටයි කියන ඒවා කරලා නැතුව ඇති. නමුත් එතනින් මෙහා තියෙන නියත මිත්‍යා දෘෂ්ටිය පිහිටලා තියෙනවා. නොපෙනෙන බලවල පිහිට ලැබේවා කියන වැරදි දෘෂ්ටිය තියාගෙන ඉන්නවා. තමාගේ ආත්ම ශක්තියෙන් තමන්ගේ ජීවිතයේ පාරිශුද්ධිය හොයාගන්න පිළිසිදු බව බාහිරින් බලාපොරොත්තු වෙනවා. සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤෝ අඤ්ඤං විසෝධේ. පිළිසිදු බව අපිරිසිදු බව තමාගාවයි අනිකෙකුට බෑ තම කෙනෙක් පිළිසිදු කරන්න කියලා. දේශනා කළ තීත්‍ය තමන්ගේ පිළිසිදු බව බාහිරින් බලාපොරොත්තු වෙනවා නම් ඒක නියත මිත්‍යා දෘෂ්ටියක්. ඒ නියත මිත්‍යා දෘෂ්ටි ලාභය ඒකාන්තයෙන්ම නිවේ. ඒක සැකයක් නෑ. ඊගාට ඒ ගරුක කර්මයක එහෙම පංචානාකාරයේ කර්මයයි නියත මිත්‍යා දෘෂ්ටියයි අහුවෙනවා. කුසල පක්ෂයේදී ධ්‍යාන සතර ධ්‍යාන වූ පංචාංගයන්ගේ ධ්‍යාන යමෙක් ධ්‍යානයෙන් කළුවිය ගහනේති කළුවිය කළොත් ධ්‍යානයෙන් පිළිගන්නේ නැතුව එතරත්ත ඒ කාන්තෙන්ම බ්‍රහ්ම ලෝකේ උපදිනවා. මිනිමරු කෙනෙක් වුණත් හිත හදාගෙන ධ්‍යානයක් ලබා ගත්තොත් ඒතරත්තට අපායෙන් ගැලවෙන්නද පුළුවන්. මිනිසුන් දහසක් මැරුවා හිත හදාගන්න බාධාවත් නැහැ ඥානවත් ඒක. හිත හදාගන්න පුළුවන්. හරියට ධර්ම මාර්ගයට වැටෙනවා. එතකොට එයාට ඒ ඊළඟ ආත්ම භවයේ එක විපාක නොදී ආරම්භ කළා. කොතෙන්ද හරි විපාක දෙයි? වෙන කාරණයක්. හැබැයි මේ ආත්මෙදී කෙලෙස් ඇසුවොත් එයාට ඒ මිනිසුන් දහසක් මරපු කර්මයවත් විපාක දෙන්නේ නැති වෙනවා. ඒකයි අඟුලිමාලද කිව්වේ යත්ත කාමං කතං පාපං කුසලේන පිටියති. අඟුලිමාල මිනිසුන් දහස් කරණක් වැළවලා නමුත් උත්සාහ කළා මෙතෙන්දී පහත් වුණා.
නාස්තුනාට පස්සේ ආවම විපාක එන්නේ නෑ. ආයෙකද විපාක එන්න නම් සසර යන්නට ඕනේ. විපාක එන්නේ සසර යන්නේ නැති නිසා විපාක ලැබෙන්නේ නෑ. නිසයි කියන්නේ අකුසල කර්මය කුසල කර්මයෙන් වහන්න පුළුවන්. ඉතින් ඒ විදිහට නියත වශයෙන්ම සැප විපාක දෙන කර්ම කියනවා. හැබැයි එක අම්ම හැරුව මිනිසුන් දස දහස් කරණක් මෙවට වැඩිය ධර්ම. එක අම්ම මැරුව, එක තාත්තා මැරුව, එක රහතන් මැරුව. ඉතින් ඒ නිසා මේ කුසල පක්ෂයේ ධ්‍යාන අකුසල පක්ෂයේ අරකින් ලද ඒ කර්ම ධර්ම කර්ම. ඒ කර්ම වලින් ඒකාන්තයෙන්ම ඊළඟ ප්‍රතිසන්දිය ලබා දෙනවා. ඊළඟ ප්‍රතිසන්දියක් ලබා දෙන්න ඉස්සෙල්ලම ඉදිරිපත් වෙන කර්ම හතර තමයි කර්මය තමයි ওই ධර්ම කර්ම කියලා කිව්වේ. ඉස්සෙල්ලාම කුසල පක්ෂයේ මොනවද? කුසල පක්ෂයේ මොනවද? ධ්‍යාන. කෙනෙක් මරණ වේලාවේදී ධ්‍යාන ලබාගෙන ඉඳියා නම් ඒකාන්තයෙන්ම අනික් කරන ලද කිසිම කර්මයක් නෙමෙයි ඉස්සරහට එන්නේ. ඉස්සරහට එන්නේ ධ්‍යානය. යමෙක් ආනන්තරේ කර්මයන් හරි නියත මිත්‍යා දෘෂ්ටිය කරන එළිවිලා ඉන්නවා නම් ඒකාන්තයෙන්ම යාගේ මරණයේදී ඉස්සරහට එන්නේ මොකද්ද? අර ගල්ප කර්මය. අපසල ගල්ප කර්මය. ඊගාවට ගල්ප කර්ම ආසන්න කර්ම. දෙවෙනි එක ආසන්න කර්ම කියන්නේ මරණය ආසන්නයේදීම කරපු කර්ම. හරියට සම්බදාතික සොර දෙතුවට වගේ. සම්බදාතික සොර දෙතුවා ගැන කියනවා එයා ඉස්සෙල්ලා පොරේ පොර වැලක හිටපු කෙනෙක්. එයා බොරුන් එක්කල අල්ලගෙන ඇවිල්ලා රජුරෝ කියනලු උඹලා කවුරුද එක්කෙනෙක් මේ අනිත් අයව ඝාතනය කරවොත් මැරුවොත් ඒ කෙනාට අභේදානය දෙනවා. රජුරාගෙන හොරු ලව්වම හොරුම මරවන. ඉතින් එක්කෙනෙක් ඉදිරිපත් වෙනවා. ඉදිරිපත් වෙන එයා මැරුවා අනිත් අය. හිස ගහලා මැරුවා. එයාට එතන ඉඳන් රජයේ හිස ගැසීම රස්සාවා. මේ මනුස්සය නාස්ති වෙලා දුර්වල වෙලා එක පදු පහරෙන් බෙල්ලක ගහන්න බැරි තත්ත්වයකම ආවා. ආවට පස්සේ මහ ජනතාව මෙයා උද්ඝෝෂණ කළා. මෙයා විනිවරණ කියලා වද දෙනවා කියලා මිනිස්සු. පස්සේ රජුගේ මෙයා අයින් කරා. අයින් කළා ගෙදරට වෙලා ඉන්නකොට බොහොම කැවෙනවා. කිසිම තැවි තැවි හිටියේ. එක දවසක් ශරීර භාන්දුරු නිරෝධ සමාපත්තිය නැගිටලා බලනවා කොහෙන්ද අද මොකද නිරෝධ සමාපත්තිය නැගිටගෙන එදා ඒ මොහොතේ දානි වරදන්නට ඕනේ. මොකක් හරි වරදක් ගමන ජීවිතය රැකෙන්න නැත්නම් පිටුවන් පාන්න වෙනවා. ඒක නිසා ගානේ හම්බ වෙන තැන නුවණින් දැකලා තමයි යන්නේ. රස්තියාදී ඉන්නේ යන්නේ නෑ. මෙතන සම්බදාතික ගෙදර කැඩක් තියෙනවා. උදේ පාන්දර එයාගේ දියණිය තාත්තට දෙන්න. දැනගත්ත ගිනාම හම්බ වෙනවා. සම්බදාතික ගෙදරවල කියලා ශ්‍රද්ධාව. හින්දු පාට වැදියා. සරිතාව දැක ගමන් කුවානේ මෙච්චර කර්ම කරේ අපසර. මේ අන්තිම කාලේ ඉන්න මට මේ වෙලාවේ හරි මේක පිටකමක් කරගන්න ලැබිච්ච එක හොඳයි. ඒක තමන්ට ඒ වෙලාවේ දුව කැඳ කෝප දෙනවා දුන්නා. මෙයා කරපු දේ ඒක කෙලින්ම ගෙනලා හාමුදුරන් පාත්‍රයෙන් බෙදුවා. බෙදනකොට තින්ගන මොදක් කරනවා. ඊට පස්සේ සරිල් හාමුදුරු තින්ගන මොදක් කරද්දී සම්බ ධාතික නම් කිසියෙම හොරෙන් ගේ ඇතුළ බලනවා. හොරෙන් ගේ ඇතුළ බලන්නේ සම්බ ධාතිකද බලගිනි. සිංහල මොදනාව ආහාරයෙන් විතරක් මනස පැහැදිලි නෑ. ඒක දන්නවා. කිව්ව වරදක් කියලා. වරදලා ආවට පස්සේ අනුමෝදන් කරා. කරන කොටත් හිත විචිප්තයි. පස්සේ හේතු හාපරම කිව්ව ඇයි ස්වාම ඇයි මේ මේ හිත විචිප්ත මනසකින් ඉන්නේ කියලා කිව්වත් ඒ ස්වාම මම කොහොමද ඒක කරගන්නේ? මම මෙච්චර දවස් කරේ මිනිස්සු මරපේකයි. ඉතින් දැන් ශරීර භාන්දු බලන්න කරපු දෙය. ශරීර භාන්දු අහනවා සම්බ ධාතික ඔබ මිනි මැරුවේ කාගේ වුණාද? රජුගන්ගේ වුමනාවට. එතකොට ඔබේ වුමනාවට නෙමෙයිනේ කියලා නැවැත්තුවා. ඔබේ වුමනාවට නෙමෙයිනේ කියලා නැවැත්තුවේ
එයාට යමක් හිතන්න ඉඩගෙන. හැබැයි බුදුහාමරේ උත්සාහන දේශනා කළේ නැහැ. ඔබේ ගුණනාම නෙමෙයිද පව් නැහැ කියන එක දේශනා කළේ නැහැ. දේශනා නොකර ඔබේ ගුණනාම නෙමෙයි කළේ. මොකද දැන් අවශ්‍ය මේ පැවෙන මිනිසාගේ හිත හැදීම. දොඩ නෑ හරියන්නේ නෑ මේක පව් නැතුව ඇති මට සැලසෙන්නා. යාක මුත්තේකින් කරගත්ත. එකවරම අස්තරින් කාම්කාර දීපු දානේම නෙමෙයි කළා නරු. නරිතාම සුගති පරායන. ඒ කියන්නේ අච්චර අකුසල් කරලා තිබුණ ජීවිත කාලේ මරණාසන්නදී කලේ සරෙන් කාම්කාරන්ගේ දානේ දීපු එකයි. ඒ නිසා ආසන්න කර්මය වශයෙන් එයාට ඊළඟ සුගති පරායනෙදි සිද්ධ වෙනවා. තවත් සර දෙතු එක ගැන කියනවා. ඒ සර දෙතුවා එක වෙලේ යනකොට ගණිකාවක් යව දැක්කා. සොරා අනුකම්පාවක් කළා. ගණිකාවට ලැබිලා තියෙන හොඳ ආහාර වේල අනේ මේ මානසිකයේ අන්තිම මොහොත නිතර බලා ගන්න ඕනේ. කණදී කව මෙතනින් හාරම කෙනෙක් යනවා. මේ හොරයි කරවන්නේ මම මෙච්චර දවස් කලේ හොරකම් කරපු එකයි. දැන් ඉතින් මේ කාරක් නැරනවා. නැතත් නැරනවා. ඒකින්ද ආහාරයේ පිනක දෙයක හොඳයි යනකොට හොරක් ගෙනියන්න පුළුවන් කියලා ඒක පිනකද නේද? සාරකට පින්න පාටද. පින්න පාටද කියලා බොහොම සන්තෝෂයෙන් මෙයා යනවා. කිසිම ලෝභකමක් නැහැ, තනිකර අභහැදීම. අන්තිම මොහොතේ මම සතුටින් ඉපිලි ඉපිලි යනවා. දැන් පහර දෙන්නේ විශ්ලේෂණ කරන්න. අතන ගියලා ගංගෙඩියට වෙල්ල තියෙන වෙලාවේ යාට ගණිකාව තමයි මතක් වුණේ. ඒ ගණිකාව හින්දා මේ පින්කම කරගත්තේ අර ආස්නාවලේ දීපෙක් ගැන යා කෙනෙක් යම්කිසි අල්මක් ඇති කරගත්තා. ඒ ඇති කර ගැනීම බලවත් නේද? අකුසල කරා කරකට කරා ඔක්කොම කරා අන්තිම මොහොතේ දාන චේතනාව පහළ වුණා. ඉන්සා දිව්‍යාත්ම භාවය ලැබුවා. හැබැයි ඒ දිව්‍යාත්ම භාවය ගැන කියන්නේ ඒක මහේස්වාස්ගේ මහානුභාව සම්පන්න දිව්‍යාත්ම භාවය විය යුතුයි. නමුත් උපපීඩක කර්මයකුත් කරගත්තා. උපසම්පදයක් වුණේ අපායතාන්නේ කරට උපස්තම්භකයක් කරගත්ත පිටපතේ දීලා. නමුත් එතෙන්දී ඒ ලැබිච්ච යහපත් කරන උසස් ආත්ම භාවයේ දුර්වල කරගන්න කීදක කර්මයක් කරගත්ත ගණිකාව ගැන මේක ඇති කරගන්න. ඒ නිසා භූමාත දේවාත්ම භාවය ලැබුවා කියලා. දුකේ දෙකියේ නැහැ. මොකද අර කර්ම ශක්තිය බලයෙන් කරපු අපිරිසුදු වීම නිසා එතෙන්දී යාතේ ආත්මභාවයේ දුබල ආසන්න කර්මයේ විවිධ විපාක අසුපත් ඒ වගේම කුසල පක්ෂේ අකුසල පක්ෂේ දෙකේම ওই විදිහට උපමා දෙකක් ප්‍රපෙන්නේ. ඊගොඩ ආචින්න කර්ම ආචින්න කර්ම කියන්නේ නිතර නිතර පුරුදු කරන කර්ම. නිතර නිතර පුරුදු කරන කර්ම පිළිබඳව කෙලවරක් නැහැ. ගාම් වෙලාවට නිතර පුරුදු කරන කාම එදිනෙදා ජීවිතයට බලපාන. දෘෂ්ටි වාර්තාගෙන කටයුතු කිරීම නිතර නිතර මිත්‍යා දෘෂ්ටිකව කර්ම කරන්නට හේතුවක් වෙනවා. ඒ නිසා ඒ තරත්තන්ගේ තෘෂ්ණා වර්ධනය දිගින් දිගටම සිද්ධ වෙලා ඒ අනුව කටයුතු කරනකොට ආචින්න කර්ම ඔක්කොම වලට වෙන්නේ තෘෂ්ණා සාගතයි. ඒ වගේම සමහර දෙනා නිතර නිතර භාවනා කරනවා. ගාතනාවක නිතර නිතර භාවනා කරන තැනත්තා අවසන් වෙන්නේ භාවනාවෙන්නේ. එයි ආචින්න කර්මය ආසන්න කර්මය බවට පත් වෙනවා. සමාජයට දාන දෙනවා. නිතර නිතර දාන දෙන අය බොහෝ විට මැරෙන්නේ දානය හිත ඉස්සෙල්ල එහෙම නැත්නම් ඕන නැමෙන්න කියලා එහෙම නැත්නම් දන් දී ගම මරණයට පත් වෙනවා. ගාතනාවක යාද ඒ නිතර නිතර කරන කර්මයම ආසන්න තත්ත්වයක කියලා එයාට යහපත් ප්‍රතිඵල ලබා දෙනවා. යහපත් කර්ම කරනවා නම් අයහපත් කර්ම කරනවා නම් ඒ දෙක තින්නදි අපි හොඳට දායකතාවක් කියන්නේ මේ සම්පූර්ණ සම්බන්ධය. දැන් අවුරුදු අඩුම මතක් කොහෙද? තාම ඉන්නවා මේ ගෙදර ඉන්නවා. අපි ගිය පෙරදා කියා බලන්න නිතර පන්සල් වෙනවා, කොහොම ගන් වෙනවා, කොහොම කරනවා. දැන් අවුරුදු 98ක් තුළ 100ක් නැහැ. කොයි වෙලාවෙත් කතා කරන්නේ බුද්ධ පූජාවකට.
මොදිස්සම කතා කරන්නේ බුද්ධ පූජාව පිළිබඳ කියලා. මනසේ වෙලින් ගියක් යාගේ නෑ. දුර්වලක හොඳටම දුර්වලයි අර ශ්‍රද්ධාව තවම තියෙනවා. ඒ බුදු පැත්තේ තවම තියෙනවා. දැන් මොකද ආචීර්ණ කර්මය ඒ විදිහට සිද්ධ කළා මනස තවම ඒක බලපානවා. දැන් ඕක බුද්ධ පූජාව සීකර කර ඉන්න අතරේ ඔය අතරේ වාග් කර්මයේ සිද්ධ වුණොත් ඒ කාන්තෙන් සුබතිකට ඒකාන්තයෙන්ම සුබතිය. ඒ කුසල ආචීර්ණ කර්මය. ප්‍රාණඝාතයේ ආචීර්ණ කර්ම වශයෙන් කරන අය එනවා. ප්‍රාණඝාත ආචීර්ණ කර්මය කරපුවම පින්වත් සමහරක් වෙලාවට විතරක්වත් ඒක ආසන්න කර්මය කරන්නේ ඒ ප්‍රාණඝාතය. ප්‍රාණඝාතයේ කරපු හැටියෙන්ම එයාගේ මනස වැඩ කරනවා. වැඩ කරනකොට එයා ජීවත් වෙන්නේ හැසිරෙන්නේ ඒ කරපු දේවල් වලට අනුරූපයි. ඌර මරපු කෙනෙක් නම් ඌර මරපු ආකාරයෙන්ම හැසිරෙනවා. සතර පුරුදු අනුව එනවා නම් ආශීර්ය කර්ම සතර පුරුදු කරනවා කියලා. සමහරකට ඒක කඩත්තා කර්ම ලෙසත් වෙනවා. සතර කරලද කඩත්තා කර්ම ආශීර්ය කර්මයක් වශයෙන් පුරුදු කරනවා. සමහර දන්නේ නැහැ. එනවා උදාහරණයක් වෙන්න සමහර මැරෙනවා. ගිනි තියාගෙන මැරෙනවා. පිච්චිලා පිච්චිලා ගිනි තියාගෙන මැරෙනවා. සමහර මැරෙනවා දියේ ලින්දේ පැරලා වගේ තැන්වල කොහොම මැරෙනවා. සමහර වහගීලා මැරෙනවා. ඔය මැරෙන ඕවා කළා මැරෙන හැම දෙනාම පින්වත් හැම දෙනාම වගේ ඒ මැරෙන්න කලින් ඒක කරන්න කලින් ඒගොල්ල නිතර කියවනවා. සමහර පුංචි ළමයි කියනවා. මේ අනතුරු හැංගවීමක් කරන්නේ ආ. සම්පිටෙම එයා කියන්නේ ලිඳේ පැරලා ගන්නවා කියන එක කෙනෙක් කියන්නේ ලිඳේ පැරලා ගන්න කතාව විතරයි. ගිනි තියාගෙන මැරෙන කෙනා කියන්නේ ලිඳේ පැරලා ගන්න කතාව එයා කියන්නේ ගිනි තියාගෙන මැරෙන කතාව විතරයි. වහගෙන මැරෙන කෙනා කියන්නේ මම වහ ටිකක් දිනව මැරෙනවා කියන කතාව විතරයි. ඇයි ඔහොම කියන්නේ? සමහරකට මොන කරදරයක් මොන ප්‍රශ්නයක් ආවත් ඔය කතාව කියන්නේ නෑ එයා. ඇයි අනේ කියන්නේ? යා සතර කොතනක හරි ඒ විදිහට ජීවිතය හානි කරගෙන තියෙනවා. එනිසා ඒක පුරුද්ද වශයෙන්ම එයාට එනවා මම මෙහෙම මෙහෙම කරනවා මෙහෙම කරනවා. මම දන්නේ මම ගිනි තියාගෙන වැඩනවා කියන එක කියන්නේ කොහෙද ඔය ගිනි තියාගෙන නරමයි හිතන්නේ නැති වෙලාව. මේ විදිහම මම විග්‍රහ කළා දීලා එක දවසක් බලන්න ගිහින් එනකොට සමාජයේ කිව්ව තවත් මරණයක් පිළිබඳව මම මේ දෙක කියපුවා. මට හාමුදුරුව ඔහොම කියනක අපරදා මතක් වෙනවා. මම ඇයි කියලා. ඒත් හාමුදුරනේ එයා ජීවත් වෙන්නකොට මදා දරුවන්ගේ ප්‍රශ්නයක් ආවා. දැන් දරුවන්ට කියන්නේ අනේ දරුවෝ මගේ ඇඟේ දේවල් කරන්න එපා. ඔබ තමයි කියනවා. හැමතිස්සම කියන්නේ මගේ ඇඟේ දේවල් කරන්න එපා කියලා. ඇඟේ දේවල් කරන වෙලාව තමයි නෑ. ලුකේමියා වගේ තමයි නෑ. ඉංග්‍රීසි ඕව තියෙනවා නම් දන්නවා නම් දරුවෙක් හරි විතර විතර කියනවා වතහලා දෙන්න මේක ඔයාගේ සංසාර දෝෂය ඔයා මේක නවත්ත ගැත්තේ නැත්නම් මෙතනින් මේ කර්මයේ සතර දිගටම එනිනවා. ඉතා කල්යාණ මිත්‍ර සේවනයෙන් කොහොමද මෙතන ඔය නවත්ත ගන්න ආයෙත් නම් කියන්නත් එපා හිතන්නත් එපා. පිටරු සතත්තා කර්මයක් සතර කරලා තියෙන්නේ තමන් දන්නේත් නැහැ. ඒ සාංකාරික ස්වභාවය මෙහා එනවා. ඇවිල්ලා මෙතන ආචින්න කර්මයක් බවට වාක් කර්ම වශයෙන් හෝ මනෝ කර්ම වශයෙන් බලපවත්වනවා. ඉතින් වාක් කර්ම මනෝ කර්ම කර්මම තමයි. හිතා හිතාගෙන මෙතන දැනගෙන කරන හැම දෙයක්මයි කර්ම වෙන්නේ. නෑ සංසාරයේ කොහොමද විතර කරන ලද අපරාපරණ වේදනීය කර්ම වෙන්න පුළුවන්. වාක් විලාවත කටත්තා කර්ම වලින් බල කටත්තා කර්ම වෙන්නේ අපරාපරණ වේදනීය කර්මයි. කටත්තා කර්ම කියන්නේ මේ විදිහට කරලා තියෙනවා. ඒක සමාරක් කළාට අවසානයේ නිමිත්තක් වෙන්නද පුළුවන්. කර්ම විපාක වෙන්නද පුළුවන්. ඒ ආකාරයෙන් ඒ සතර ආකාරයෙන් කර්ම විපාක දෙන කාල වශයෙන් දක්වනවා.
ඊගාවට කර්ම එනවා. දිත්ත ධම්ම වේදනීය කම්ම, උපපාත වේදනීය කම්ම, අපරාපරිය වේදනීය කම්ම, අහෝසි කම්ම කියලා එකක් නේද? අහෝසි කම්ම කියන එක තේරෙන්නේ. ඒක ඇයි කියලා මම පෙන්නන්න. ඊගාවට කියනවා පරිපස්ස වේදනීය කම්ම අහලා නැහැනේ. පරිපස්ස වේදනේ කවුරු අහලා ඇති? විචතරම වේදනීය, උපපද වේදනීය, අපරාපරි වේදනීය කම්ම කවුරු අහලා තියෙනවා? අහලා නැහැ. අපේ පරිපස්ස වේදනීය කම්ම, අපරිපස්ස වේදනීය කම්ම, වේදනීය කම්ම, අවේදනීය කම්ම කියලා තව කර්ම තියෙනවා. විත්ත ධම්ම වේදනීය කම්ම කියලා කියන්නේ මේ ආත්ම භාවයේදීම විපාක දෙන කර්මය. මේ ආත්ම භාවයේදී කුසල කර්මයක් විපාක දෙන්නත් නම් ඒ කුසල කර්මය බලවත් කුසල කර්මයක් හොඳ පසුබිමක පිහිටා කරන කුසලයක් නෙවෙයි මේ ආත්ම භාවයේදීම සැප විපාක දෙන්නත්. බුදුරජාණන් වහන්සේගේ සාසනයේදී මද ඒ පිළිවෙත අනුව කුසල කර්ම කිනාට ඒකාන්තයෙන්ම ඒ කුසලය මේ ආත්ම භාවයේ විපාක දිය යුතුයි. එනිසා කිව්වේ සංදිත්තිකෝ අයං ධම්මෝ අකාලිකෝ ඒකපාතිකෝ කියලා. ධර්මයේ කියලා කිව්වේ නිවන් දකින්නට තියෙන මාර්ගයයි. මේ මාර්ගයේ රත්න කර්ම රැස් කරන මාර්ගය තමයි ධර්ම මාර්ගය. ඒකට දාන, සීල, භාවනා ආර්යසත්‍යයක මාර්ගයෙන් පිළිපදවම නොපෙනෙන්නේ. අපි ආර්යසත්‍යයක මාර්ගයෙන් පිළිපදලා නෙමෙයි උසාර කරන්නේ. ඒක නිසා මේ සාසනික ප්‍රතිපදාව වැදින්නේ නැහැ. සදිත්තරම වේදනීය බුධාගම දේශනා කළ පරිදි සානුදෘෂ්ටික වශයෙන් මේ ආත්ම භාව වශයෙන් විපාක වෙන සත්‍යයේ කර්මය ඉන්නේ නැහැ. ඒකට අකාලිකෝ ඒහිපත්තිකෝ කියලා දේශනා කළා. මම කියලා කියනවා ඒහිපත්තිකෝ කියලා ධර්මයේ ಗುಣ ආවේ ධර්මයට අනුව පිළිපදිනවා නම් ඒක ප්‍රතිපදය ඕන කෙනෙකුට මෙන්ද කියලා පෙන්නන්න පුළුවන්කම තියෙනවා. ඒකයි අකාලිකෝ ඒහිපත්තිකෝ කියලා දේශනා කළේ. නමුත් අද ඒහිපත්තිකෝ කියලා පෙන්නන්න පුළුවන් එක අපිට නැහැ. මොකද අපි ධර්ම ක්‍රියාව කරන්නේ නැති නිසා. අපි ධර්මයේ ක්‍රියාව කරනවා නම් ඒක ඒහිපත්තිකෝ ගුණේ ඒ කාන්තෙම තියෙනවා. සද්ධිතරම වේදනීය කර්ම විපාක වෙන තවත් ක්‍රම තියෙනවා. චේතනාවත් එක්ක බලපාන හැටි. චේතනාව හතක් තියෙනවා. ජවන්සිත් හත, චිත්ත වීතිය එන ජවන්සිත් හත තමයි චේතනා කියන්නේ. ඒ චේතනාවල මුල් ජවණයට සම්බන්ධ වෙන ක්‍රියාවක් තමයි ධිතරම වේදනීය. ඊගාට උපපච්ච වේදනීය කර්ම තියෙනවා. ජවන්සිත් හත වේදින අවසාන ජවණයට දක්වා ගිය කර්ම හැමතිස්සෙම දෙවනි ආත්ම භාව විපාකයකට අවසානයට වැටෙනකොට ඒක හැමතිස්සෙම දුර්වල වෙනවා. ඒ නිසා ඒක වැටෙන්නේ ඉදිකින් දිගටම යන්න ඒක දෙවනි ආත්ම භාවයෙන් ඒ කර්ම විපාක වෙනවා. හැබැයි කර්ම දෙකක් තියෙනවා. දික්ක ධර්ම වේදනීය එකක් තියෙනවා. හැබැයි ඒ කාන්තේම දික්ක ධර්ම වේදනීය වෙයිද නැද්ද කියලා කියන්නේ බෑ. සමාන කර්මයක් කියනවා දෙවනාත්ම භාවයේ විපාක වෙනවා උපද්ද වේදනීය. ඒකාන්තයෙන්ම විපාක දෙයිද නැද්ද කියලා කියන්නේ බෑ. විපාක දුන්නොත් හරි නොදුන්නොත් ඒ කර්ම දෙකම ආයි විපාක දෙන්නේ නැහැ. ඒකට ditta dhamma vedaniya upapada vedaniya ගණයට වැටිලා ඊළඟ ආත්ම භාවයේදී විපාක දුන්නේ නැත්නම් ආයි තුන්වෙනි ආත්ම භාවයකට ඒක යන්නේ නැහැ. යම්කිසි කර්ම අපරාපරිය වේදනීය වශයෙන් කරොත් ඒ ශක්තිය දෙන්න. ඒ කියන්නේ මැද ජවන පහට සම්බන්ධ කර්මයක් කළොත් ඒ කර්මය දෙවනි ආත්ම භාවයේ ඉඳන් සමහරකට ditthadama vedaniya tattwe ඉඳන් upapaccha vedaniya ඊගාවට සංසාරයේ නිවන් දක්නාතේ ඕනෑම කරකදී විපාක දෙන්නට පුළුවන් අවස්ථාවල හැමතැනම නෙමෙයි. ඉඳ ලැබුණේ කොයි වෙලාවෙද? ඒ විතර විතර වෙලාවක ඒ කර්මෙ විපාක දෙන්නට පුළුවන්කම තියෙනවා. පරිපක්ක වේදනීය කර්මක ධිට්ඨාන වේදනීය, උපපජ්ජ වේදනීය, අපරාපරිය වේදනීය. පරිපක්ක වේදනීය කියලා කියන්නේ කර්මය කරපු ගමන් විපාක දෙන්නේ නැහැ. සත්‍ය කීරං වමුච්චති. ධම්මපදේ ගාථාවක් තියෙනවා. මේ ගාථා. සත්‍යවල. හරියට මේ කිරි
පිළිගෙන දෙනවා වගේ සැසෙන්නේ ඒ වගේම කර්මයේ සැසවල මදුවා මඤ්ඤති බාලෝ යාව පාපං නොපච්චති රපෝ කරන හැම වෙලාවෙම ඕක විපාක දෙන්නේ නෑ ඒ නිසා මදුවා මඤ්ඤති හරි රසයි කියලා හිතනවා කොයිපා කොච්චර කන්ද යාව පාපං නොපච්චති පාපේ නොපසවන පාප කරා යදාච පච්චති පාපං යම් දෙනක සාර්ථකා පාපේ පැසෙවද අත බාල දුක්ඛං විගච්ඡති එදාට බාලය දුකට පත් වෙනවා ඊගවට ඒ කිව්වේ පරිපක්ක වේදනීය කර්ම අපරිපක්ක වේදනීය කර්ම පැසවන්න ඕනේ කරපු ගම පැසවලම තමයි කරන වෙලාවෙම විපාක වල සමාරකයන් අපතු අර එක මේ පන්සේ හරකගේ දිව කපා ගත්තා දිව කපාගෙන ඒක කුචර කනකට මොකද වෙන්නේ තමන්ගේ දිව කඩාගෙන යද්දක් කියන්නේ ඒ කියන්නේ පැසවන්නුනේ නෑ කර්මය හොඳටම පැසවලා ඒ කරන වෙලාව ඒ කියන්නේ එයා අකුසලව කළා කළා සීල තව අකුසල කර්මයක් කළා එයා අකුසල කර්මය කරපුවාම අකුසලයට අකුසලයට තුනයි වරාණු විපාක දෙන්නේ ඒක බුදුරජාණන් වහන්සේ ලෝණ ඵල සූත්‍රයෙන් දක්වනවා සසර කුසල් කරලා තියෙන කෙනාට කුල්දි අකුසලයක් කරාට ඔබ බලපන්නේ නැති වෙන්න පුළුවන් සුළු විපාකයක් ලැබෙන්න පුළුවන් නමුත් අකුසල් කරලා තිබුණා නම් එයාට සුළු අකුසලයේ හරි ධර්ම විපාක ලැබෙන්නද පුළුවන්කම තියෙනවා කියලා ඒ සූත්‍රය දක්වනවා ඊගාවට වේදනීය කම්ම අවේදනීය කම්ම වශයෙන් දක්වනවා විපාක දෙන කර්මත් වෙන්න පුළුවන් විපාක දෙන කර්ම වෙනත් නා සමාර කර්ම විපාක දෙන්නේ සමාර කර්ම විපාක නොදෙයි විපාක නොදෙන කර්ම තමයි අමුති කර්ම කියලා ගැනෙන්නේ විපාක දෙන කර්ම තමයි විත ධර්ම වේදනීය උපජ්ජ වේදනීය ආදී වශයෙන් බෙදලයන් ඊගාවට කියනවා ගති සම්පatti ගති විපatti වශයෙන් බෙදලා ගති සම්පatti ගති විපatti සමහර දෙනාට කුසල කර්ම අකුසල කර්ම වල තියෙනවා අකුසල කර්ම විපාක දෙන්න තිබුණාට මේ මනුස්සයා උපදිනවා වෙනින් කර්මයකින් හොඳ තැනට ඉපදිච්චාම එයාට අකුසලෙ විපාක වෙන්නේ නැහැ සමහර කාලවලට මෙහෙම කියනවා ගති සම්පatti ගති විපatti උපදි සම්පatti සමහර කාලවල 16කක කුසේ උපදිනවා ඉපදුනාට මෙයා ලස්සනයි තේජවන්තයි හැඩකාරයි සංසාරවත්ම බොහොම රූප සම්පන්නයි කොච්චර දාසී කුලේ උපදින රූප සම්පත්තිය නිසා යාවරණ කියන එහාට තියෙනවා ඒකට කියනවා අකුසල කර්මයේ හේතු කොටගෙන දාසී කුලේ උපදින උපදි සම්පත්තියක් හේතු කොටගෙන කිය අරගෙන වෙනත් කෙනක මහිමයෙන් යාගෙන විච රූප ශක්තිය නිසා යා පෝසත් තත්ත්වයට වැටෙනවා ඒකට කියනවා උපදි සම්පත්තිය කියලා කාල සම්පත්තිය කියලා කියනවා දැන් සමහර කාලයක බඩගින්නේ වැරෙන්නට ඉන්නේ මනුස්සයා කර්ම විපාකේද නමුත් හොඳට සත්වයක කාලයක ඉපදිලා තියෙනවා එතකොට ඒක නැත්තා බඩගින්නේ වැරෙනවද නෑ නමුත් එදාදී සමහර වෙලාවල් තියෙනවා කන්න තිබුණත් කන්න හිතෙන්නේ නෑ එච්චරම ධර්ම අකුසල කර්ම කරද්දත් ඉන්නවා හැමදේම නෙමෙයි නමුත් සාමාන්‍ය මට්ටමේ අකුසලයක් නම් අර පරිසරයක ඉපදිච්ච වෙලාවට එයාට ඒ විපාක දෙන්නේ නැහැ. අනිත් එක ප්‍රයෝග සම්පatti කියලා කියන්නේ කර්මය මොකක් හෝ වේවා ඉස්සර කර්ම මේ මනසට මෙතන නොවනින් වැඩ කරනවා. නොවනින් වැඩ කරනවා අර කලින් කියන්නේ ප්‍රයෝග සම්පත්තිය. එයා උත්සාහයෙන් නොවනින් කල් වේලා ගන්නවා, කලීත් කරන ගන්නවා, නොකලීත් කරන ගන්නවා, මනහීත් කරන ගන්නවා. මේ ආදි වචනයන් ඥානයේ නුවණ පාවිච්චි කරලා. එයා කටයුතු කිරීමෙන් එයා උසස් තත්ත්වයකට පත් වෙනවා. ඒක ප්‍රයෝග සම්පatti කියලා කියනවා. ඒ වගේම ඔහු අනිත් පැත්ත විපatti වශයෙන් තියෙනවා. ඉතින් ඒවා ඔක්කොම විග්‍රහ කරලා දැන් කාලය මේ සම්පatti වලම විපatti පැත්ත තියෙනවා. මේ විදිහට කර්ම විපාක වෙන තත්වයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. දැන් මම හිතනවා මේ දේශනා දෙකේදී විතරේ පැය 6යි පැය 3යි විතරේ පැය 3යි. මේ පැය 6කින් මේ විදිහට මේ විග්‍රහ කරලා දුන්නා තවත් තියෙනවා කර්ම පිළිබඳව කර්ම විග්‍රහ කරාට මේවාට කර්මයේ පිළිබඳව විග්‍රහය මෙතනින් අවසන් කරනවා. මේ ඇති හොඳටම නිවන් දකින්න උනත් මම යොදා ගන්න මේ ඇති.
තමන් පොදුවේ පින් අනුමෝදන් කරන්න. ඒ පරිවෙතපත් යම් ඥාති මාපියාදී ඥාති තමගේ දරුවා තව කවුරු හරි ඉන්නවා නම් සහෝදර සහෝදරිය ඒ නියගේ ඥාතීන් සිහිපත් කරගන්න. මේ මෙලොව වශයෙන් මේ පරලොව වශයෙන් ධ්‍යාන දායිනවා නම් පුරාණ ආත්ම භව ඥාතීන් සිතනවා සියලු ඥාතීන් සිහිපත් කළා මරණය ඒ ඥාති වාගේ අපින් අනුමෝදන් විස්වා කියන ලංසින් ඉඳන් මේ ඥාතීන් අනුමෝදන් සිතා ඥාති කරගන්න. වගේම මෙසේ රැස් කරගත්තා වූ කුසල ශක්තියගේ මහිමේ එයටම දීර්ඝායුෂ ලැබේවා නිරෝගී සුව වේවා සම්බුද්ධාතන් වහන්සේ දයාවත් වේවා කියන සාල් කියලා ප්‍රාර්ථනා කරා. මෙසේ සර්වාකාරයෙන් රැස් කරගත්තා වූ සකල පුණ්‍ය ශක්තිය සම්බුද්ධාතන් දෙලෝ වාසයෙන් යහපත් පිණිස උතුම් වූ නිර්වාණ ප්‍රතිසත් වේවා කියන සාල් කියලා ප්‍රාර්ථනා කරා.